ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 අගුණකොළ පැලස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. අද වර්ජනයක් තියෙනවද බන්ධනය? එහෙම අපි දැක්ක මාධ්‍ය හරහායි එක පාරම ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා විවිධ ප්‍රකාශ කරනවා වෘත්තීය සමිති නායකින් කියන කණ්ඩායම් කියපත්. හැබැයි උතුරු මැද පළාතේ රෝහල් වලින් අපිට ලැබෙන තොරතුරුත් එක්ක එහෙම දැනෙන මට්ටමේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන ආකාරයක් නම් එහෙම අපිට තොරතුරක් මේ වෙනතුරු ලැබිලා නැහැ. කොහොම වුණත් මම හිතන්නේ මේක මේ දිගින් දිගටම සිදු කෙරුණු නාටක සහ නාඩගම් මාලාවක විරාමයකට පස්සේ ආයි යන කොටසක් විදිහට අපි මේ දකින්නේ. දැන් පහුගිය කාලේ පුරාට මේ වෛද්‍යවරුන්ට ලබා දුන් DAT දීමනාවම අපිට ඕනේ කියලා මේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැබෑ ගැටලු යටපත් කරමින් මේ ඉදිරිපෙළ ඉන්න නායකයන් කීප දෙනෙක් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජන කරා ඇදගෙන යන ආකාරයක් අපි දැක්කා. ඒකෝ එක පැත්තකින් මේ ඉල්ලීම් නීති විරෝධී, අනිත් පැත්තෙන් සදාචාර විරෝධී. ඒ වගේම මේ හරහා මේ රටේ සෞඛ්‍ය සේවකයන් ජනතාව ඉස්සරහා අපහස්තාවයට සහ ජනතාවගේ ද්වේෂයට ලක්වීම තමයි සිද්ධ වෙන්නේ කියන කාරණය. කොහොම වුණත් අපි කිව්වේ දැන් DAT දීමනාව කියන්නේ වෛද්‍යවරුන්ටම අනන්‍ය වෙච්ච දීමනාවක්. කවුරු හරි කියනවා නම් අපිට DAT දීමනාව ඕනේ කියලා, ඒක සම්පූර්ණ නීති විරෝධී ඉල්ලීමක්. හැබැයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඔවුන්ට ආර්ථික යුක්ති ඉෂ්ට කිරීම, ඔවුන්ට යම් ආර්ථික සහනයක් ලැබීම, ඒ සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නැහැ. එතකොට ඒ වෙනුවෙන් තමන්ටම අනන්‍ය තමන්ගේ යෝජනා මාලාවන් ගැටලුත් එක්ක ඔවුන්ට ඉදිරියට එන්න පුළුවන්. අපිට සූදානම් මේ සම්බන්ධයෙන් අපිට අවශ්‍ය පුළුවන් සහයෝගය ලබා දෙන්න. දැන් එළිය ඇවිල්ලා වෛද්‍යවරුන්ට දුන DAT දීමනාම ඕනේ කියලා මොන විදිහේ කතන්දර කිව්වත් ඇතුළේ සාකච්ඡාවල්දී අපිට ලැබෙන තොරතුරුත් එක්ක එහෙම දේවල් නෙමේ සාකච්ඡා වුණේ පහුගිය කාලේ. එතකොට තමන්ගේ තියෙන දීමනාවක් එහෙට මෙහෙට කරකෝල මොකද්ද කරගන්න කියන කාරණේ සම්බන්ධයෙන් තමයි සාකච්ඡා වෙන්නේ. ඉතින් අපි දැක්ක දැන් එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ එකඟතාවයේ සහිතව මේ කණ්ඩායම් වලට යම් සහනයක් ලබා දුන්නා. එතනදී නිල ඇඳුම් භාවිතා කරන කණ්ඩායම් කියන්නේ හෙදකාරි මණ්ඩලය, පෞල් සෞඛ්‍ය සේවිකාවන්, ඒ වගේම අපේ PHI මහත්වරු මේ කණ්ඩායම් වලට නිල ඇඳුම් දීමනාව දෙගුණයක් දක්වා වැඩි කරා. ඒ වගේම මේ සෞඛ්‍ය පද්ධති කණ්ඩායම් ගණනාවකට ස්පෙෂල් ඩියුටි එලවන්ස් නැත්නම් විශේෂ රාජකාරී දීමනාවක් ලැබුණා. එතකොට මේ විශේෂ රාජකාරී දීමනාව මේ කණ්ඩායම් විවිධ පරාසයන් වල මේ මුදලක් ලබා ගන්නවා. මේ මුදල දෙගුණ කරා. දැන් එහෙම සහනයක් ලබා දීලා තිබියේදී ඒ විසඳුම පිළි අරගෙනත් ඒකට හා කියලා ඇවිල්ලා දැන් ආයි මෙතන මාධ්‍ය ඉස්සරහා රට ඉස්සරහා තවත් අපිට පේන්නේ නාටකයක් ආරම්භ කරලා තියෙන ආකාරය තමයි. ඒ නිසා අපි දිගටම කියනවා දැන් එතන වැදගත්ම කාරණය වුණේ මේ විශේෂ රාජකාරී දීමනාවට මේ කණ්ඩායම් මේ නායකයෝ කීප දෙනා එකතු වුණාට මෙතනදී පොර බරපතලම කාරණය තමයි මේ වෘත්තීය සමිති 72කින් 45කට ආසන්න වෘත්තීය සමිති ප්‍රමාණයක් නියෝජනය කරන සෞඛ්‍ය කණ්ඩායම් වලට විතරයි මේ විශේෂ රාජකාරී දීමනාව ලැබෙන්නේ. එතකොට ඉතුරු කණ්ඩායමට මුකුත් ලැබුණේ නැහැ. හැබැයි මුකුත් ලැබුණේ නැතත් අපිට කමක් නැහැ කියලා මේ කණ්ඩායම එළියට ඇවිල්ලා විසඳුම් පිළි අරගෙන වැඩ වර්ජන නතර කරා. එනිසා මේ ඇතුලේ එන පීඩනය වළක්වා ගන්න, ඒ පීඩනය සම්බර කරගන්න කරන වැඩ පිළිලක් විදිහට අපි මේ දකින්නේ. අනිත් පැත්තේ වැඩ වර්ජන කරනවා නම් වැඩ වර්ජන කරන අපි සාමාන්‍ය වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ භාවිතා කරන විවිධ ක්‍රමෝපායන් තියෙනවා. සාමාන්‍ය මේ සති අන්තයක් අට උඩ තියාගෙන එහෙම වැඩ වර්ජන ආරම්භ කරන සිරිතක් නැහැ. මොකද සති අන්තයක් කියන්නේ කොහොමවත් රෝහල් පද්ධතිය තුළ දෛනික රාජකාරි ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩුවෙන් කෙරෙන්නේ. එනිසා මම හිතන්නේ අපි දිගටම කිව්වා මේ වැඩ වර්ජන මාලාව පිටිපස්සේ මේ රටේ අහිංසක සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජන වලට තල්ලු කිරීම පිටිපස්සේ ක්‍රියාත්මක වෙන්නේ කීප දෙනෙක්ගේ දේශපාලන අරමුණු, දේශපාලන ආශාවන් ඉෂ්ට කර ගැනීම සඳහා යන ගමනක පියවරක් විදිහට විතරයි. ඒ නිසා දැනුත් මේ අවිල්ල තියෙන්නේ ඒකම එක කොටසක් විතරයි. අපි දිගටම කියනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්ති ඉෂ්ට කිරීම, ඔවුන්ට සහන ලබා දීම සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නැහැ. ඔවුන්ට හිමි, ඔවුන්ට ලැබිය යුතු සහන තියෙනවා නම්, ඔවුන්ට ලැබිය යුතු දීමනාවන් තියෙනවා නම්, ඔවුන්ට ඉහළ නැංවිය යුතු දීමනාවන් තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. අපි දැක්ක දැන් පහුගිය කාලේ මේ විදිහට කණ්ඩායම් වලට වැඩි වුණා. ඒ වගේම ලියාපදිංචිලා සහ සහකාර වෛද්‍යවරුන්ට ලැබෙනවා දීමනාවක්. ඒ වැඩි වුණා. ඒත් අපිට ගැටලුවක් නැහැ. මොකද ඔවුන්ට අනන්‍ය දීමනාවන්. හැබැයි තාමත් කියනවා නම් ඉස්සරහට අවිල අපිට ඕනේ DAT දීමනාවමයි කියලා. ඇතුළට ගිහිලා කතා කරන්නේ වෙන දෙයක්. හිතේ තියෙන වෙන අරමුණක්. එහෙම සටන් කළා මේක දිනන්න බෑ. අවසානයේ මේ රටේ අහිංසක සෞඛ්‍ය සේවකයන් අපහස්තාවයට ලක්වීම විතරයි මේ වගේ සටන් හරහා සිද්ධ වෙන්නේ. News 19.lk